මේ දවස්වල කොරෝනා නිසා ගෙදර ඉන්න ඔයාලට ප්‍රතිශක්තිය වැඩවෙන ඉඟුරු පානය එහෙම නැත්තම් ජින්ජර් බීර් හදාගන්න විදිය මම ආදුවාලට කියලා දෙනවා. අපිට මේක හරිම ඉක්මනින් සහ ලේසියෙන් පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් භාවිතා කරලා හදාගන්න පුළුවන්. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්තම් පල්ලෙහා රතුපාටින් කියන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට පුළුවන් මේ වගේ වටින වීඩියෝ මම upload කරපු ගමන් ඔයාලට බලන්න. ඉතින් වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් තවත් කෙනෙක්ට බලන්න share කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි එහෙනම් බලමු මේක හදාගන්න අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. අපිට මේකට අවශ්‍ය වෙනවා මේ වගේ ඉඟුරු කැබලි කිහිපයක්. මම සුද්ධ කරගෙන අරගෙන තියෙනවා. ඒ වගේම දෙහි ගෙඩි දෙකක යුෂ අරගෙන තියෙනවා. ඒ වගේම තමයි සීනි අඳු කෝප්පයක් අරගෙන තියෙනවා. දැන් මම කරන්න ඉස්සෙල්ලාම මේ වගේ සුද්ධ කරගත්තු ඉඟුරු ටික මේ විදිහට පොඩි කෑලි වලට කපා ගන්නවා. මේ වගේ පොඩි පොඩි කැබලි වලට කපා ගත්තාම අපිට මේක බ්ලෙන්ඩර් කරගන්න හරිම ලේසි. ඒ නිසා තමයි මම මේ වගේ පොඩි පොඩි කැබලි වලට මේක කපා ගන්නේ. ඉතින් මේ විදිහට දැන් මම මේක බ්ලෙන්ඩර් කප් එකට එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේකේ ඉඟුරු ටික වැහෙන ප්‍රමාණයට වතුර එකතු කරගන්න ඕනේ. දැන් මම මේ ටික බ්ලෙන්ඩර් කරගෙන අරගෙන ආවා. ඊට පස්සේ අපි මේ විදියට පෙරා ගන්න ඕන මේ ටික. ඉතින් මේකෙන් පෙරා ගත්තට පස්සේ අපිට ඉතුරු වෙන මේ ඉඟුරු කුඩු ටික අපිට පුළුවන් මොනා හරි උයනකොට එකතු කරගන්න. ඉතින් මේ ටික විසි කරන්න එපා. දැන් අපි මේක මේ විදියට මෙරලා පැත්තකින් තියා ගන්නවා. ඊට පස්සේ ලිපේ තියා ගන්න පුළුවන් භාජනයක් අරගෙන ඒකට මම සීනි ටික එකතු කරගෙන සීනි ටික වැහෙන ප්‍රමාණයට වඩා ටිකක් වැඩියෙන් වතුර එකතු කරගන්නවා. ඊට පස්සේ ලිප ඔන් කරගෙන සීනි ටික අපි උණු කරගන්න ඕනේ. ඉතින් මේ සේරම හදාගන්න මට පැය භාගයක් වගේ කාලයක් තමයි ගියේ. ඉතින් මම කියන්නේ මේ දවස්වල ගෙදර ඉන්න ඔයාටත් පුළුවන් මේ විදියට ගෙදරදීම ජින්ජර් බියර් එකක් හදාගෙන බොන්න. මොකද මේ ඉඟුරු වලට පුළුවන් අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න. ඒ වගේම තමයි කොලෙස්ටරෝල් පාලනය කරන්නත් මේ ඉඟුරු වලට ලොකු හැකියාවක් තියෙනවා. මේ විදිහට සීනි ටික හරි පදමුණු උණු වුණාට පස්සේ දෙහි ගෙඩි දෙකක යුෂ මම මේකට එකතු කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මම මේ වෙලාවේ දෙහි යුෂ ටික එකතු කරගන්නවා. දැන් අපි ලිප ඔෆ් කරලා තියෙන්නේ. මේ වෙලාවේ ටිකක් විතර ලිප වහලා මේක නිමෙන් ඇරුණාට පස්සේ මම මේකට අපි කොටාගත්තු ඉඟුරු යුෂ ටික එකතු කරගන්නවා. ඊට පස්සේ නැවතත් ලිප ඔන් කරලා අපි මේක හොඳට නටව ගන්න ඕනේ. ඉතින් යාළුවනේ මේ අතරතුර ගොඩාක් ආදරයෙන් නැවතත් මතක් කරනවා ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. මේ වගේ වැදගත් වීඩියෝ ගොඩක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ අතරතුර පේන වැදුවලට මේක හරි පදමට ඇවිල්ලා තියෙනවා. දැන් මම මේක ලිපෙන් ඉවතට අරගෙන මේ විදියට භාජනයකට ඒක අරගත්තා. ඉතින් ඔයාට පුළුවන් මේක ඉක්මනට නිමා ගන්න ඕන වෙනම වතුර භාජනයකට දාලා ඒක උඩින් දාන්න. දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේ කොහොමද හදාගන්නේ කියලා. දැන් මේ විදියට වීදුරුවක් අරගෙන මම මේකට අපි හදාගත්ත මිශ්‍රණයෙන් චුට්ටක් එකතු කරගෙන සාමාන්‍ය වතුර එකතු කරගන්නවා මේ කෝප්පේ සාමාන්‍යයෙන් අපි බොන ගානට වගේ. ඊට පස්සේ හොඳින් කවලම් කරගන්නවා. ඉතින් දැන් අපි හදාගත්තු ජින්ජර් බියර් එක තමයි මේ තියෙන්නේ. ඔයාලට පුළුවන් හරිම ලේසියෙන් සහ ඉක්මනින් මේක හදාගන්න. ඉතින් අපි හදාගත්තු ඉතුරු ටික ඔයාලට පුළුවන් බෝතලයක හරි දාලා ෆ්‍රිජ් එකේ තියලා අරන් තියාගන්න. ඔයාලා බොන වෙලාවට නැවතත් වීදුරුවකට චුට්ටක් දාලා අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරලා හදාගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේක ගොඩාක් රසයි. ඔයාලටත් පුළුවන් ගෙදර ඉන්න දවස්වල මේක හදලා බලන්න. ඉතින් හරිම සෞඛ්‍ය ආරක්ෂිතයි. කඩෙන් ගන්නවා වගේ නෙමෙයි. ඒ නිසා මම ඔයාලට කියන්නේ අනිවාර්යයෙන්ම මේක ගෙදරදී හදලා බලන්න. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි තවත් දවසක හම්බෙමු. හැමෝටම සුබ දවසක්. පරිස්සමින් ඉන්න.